හරි ගොඩ විනිල් ළමයි කාඩත්ම වෙල්කම් කියල පිළිගන්නවා අපේ ඉංගලිෂ් ඇකඩමේකඩ අකුර රයි අපේ තුන්වැනි දවස පුදේ අද දවස් තර්ඩ් දේක අපි දැන් වීක්ස් දෙකක්ම හම්බුනානේ සති දෙකක් හම්බෙලා ග්‍රේඩ් 9 වල ඉංගලිෂ් අපි කතා කරා අද දවසෙත් අපි ලෙසන්ස් දෙකක් ගැන කතා කරන්න තියෙනවා පුදේ ලාස්ට් වීක් වල සහභාගී වෙන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් පුතේ අපේ අකුර ඇකඩමි YouTube channel එකට ගිහිල්ලා අපේ පහුගිය පාඩම් ටික බලා ගන්න පුළුවන් පුතේ මම හිතනවා අද කාගෙත් ළඟ ටියුට් එක ඇති කියලා right හරි පුතේ අපි අද අලුත් lesson එකක් පටන් ගන්න හදන්නේ අපි last week කතා කරා පුතේ මේ වෙනකොට අපි කතා කරලා තියෙනවා imperative කියලා lesson එකක් කතා කරලා තියෙනවා right එතකොට adjective කියලා lesson එකක් කතා කරලා තියෙනවා අද දවසේ පුතේ අපි අද කතා කරන්න හදන්නේ ලියාගන්න පුතේ බුක් එක අරගෙන adverb right පුතේ check it out ලියාගන්න adverb topic එක adverb right හරි දැන් චුට්ටක් අහගන්නකො adverb දැන් පුතේ ඉංග්‍රීසි වල අපි ලාස්ට් වීක් කතා කරා adjective මොනවද මේ adjective එක කියලා කියන්නේ අපි කිව්වා නාම විශේෂණ පදයක් කියලා අද අපි කතා කරනවා පුතේ adverb මොකක්ද adverb ආ දන්නවා පුතේ verb එකක් කියන්නේ මොකක්ද කියලා දැනටමත් verb එකක් කියවට පස්සේ ආ දන්නවා මොකක්ද verb එකක් කියලා කියන්නේ verb එකක් කියලා කියන්නේ පුතේ ක්‍රියාපදයක්. අද කතා කරනවා adverb. So one word. එක වචනයක්. එක word එකක් විදිහට යන පුතේ adverb. මම මේක චුට්ටක් මේ කොටස් දෙකකට කඩා ගන්නම්කෝ. Add. මොකද adverb එකක් කියලා කියන්නේ? Add කියන්නේ දැන් ඔයාලා කියනෝනේ සමහර add එකක් වෙන්න එපා. Right? ඔයාලා කියන add එකක් වෙන්න හදන්න එපා මෙතන. එම් කියලා කියනව නේද මොකක්ද ඒ කියන්නේ නිකන් බොරුවට ඇඩ් එකක් එන්නපාව මෙතන ඒ කියන්නේ මොකද්ද කාට හරි වාහෙම කියලා කවදා හරි දවසක ඒ කියන්නේ මොකද්ද කැපිල පේන්නපා කියලා කියන්නේ නේ කැපිල පේන්න හදන්නපා ඇඩ් එකක් එන්නපා ඔයා මෙතන යන්නකෝ එහෙම කියලා කියනව නේද හරි එතන ඇඩ් කියන්නේ මොකද්ද කැපිල පේනවා කියන එක එතකොට ඇඩ්වර්බ් එක කියන්නේ මොකද්ද ක්‍රියාපදේ කැපිල පේන්න හදන්න ක්‍රියාපදයක් කැපිල පේනවා විශේෂ වෙලා පේනවා මෙන්න මේකට තමයි පුතේ ඇඩ්වර්බ් එකක් කියන්නේ ක්‍රියාපදයක් විශේෂ කරනවා ක්‍රියාපදයක් ඇඩ් එකක් කරනවා කැපිල පේන විදිහට හදා ගන්නවට අපි කියන ඇඩ්වර්බ් එකක් කියලා අපි මේකට කියනවා පුතේ ඇඩ්වර්බ් එකක් කියන්නේ ක්‍රියා විශේෂණ පද ක්‍රියා විශේෂණ පද right ක්‍රියා විශේෂණ right ක්‍රියා විශේෂණයකට තමයි පුතේ අපි කියන්නේ ඇඩ්වර්බ් එකක් කියලා ඒ කියන්නේ මොකද්ද ක්‍රියා විශේෂණයක් කියලා කියන්නේ පුතේ ක්‍රියාපදය විස්තර කරන පදයක් මම ගන්නම්කෝ run again example run run කියන්නේ පුතේ දුවනවා කියන එකනේ run කියන්නේ දුවනවා දැන් මෙන්න මේ verb එක මෙන්න මේ ක්‍රියාපදේ විශේෂ කරනවා දැන් මම අහනවා දුවන්නේ කොහොමද අපිට දුවන්න පුළුවන් විදි කොහොමද අපිට පුළුවන් වේගයෙන් දුවන්න අපිට පුළුවන් හෙමින් දුවන්න අපිට පුළුවන් ෂණිකව දුවන්න අපිට ගාට එහෙම කියනවනේ දුර අපිට වේගයෙන් දුවන්න පුළුවන් හෙමින් දුවන්න පුළුවන් ෂණිකව දුවන්න පුළුවන් එතකොට මෙන්න මේ ක්‍රියාපදයේ මොකද්ද පුතේ අපි කරන්නේ මේ verb එක විශේෂ කළ දක්වන right මම කියනවා දුවනවා වේගයෙන් මම කියනවා run fast හෙමිහිට දුවනවා මම කියනවා slowly are you another example මම වෙන verb එකක් ගන්නම්කෝ cook උයනවා ඔයාගේ අම්මා උයන්නේ කොහොමද පුතේ අම්මගේ විදිය කියන්න ක්‍රියාව විශේෂ කරන්න බලන්න උයන්නේ කොහමද අපේ අම්මන් රසට උයනවා cook
මම කියනවා deliciously රසට උයනවා. අපේ අම ෂණිකෙන් උයනවනේ. අපි කියනවා quickly කියලා. ෂණිකව quickly ඉක්මනින්. අපේ අම්ම නම් හිමිහිට උයන්නේ ගාට ගාට උයනකොට ගාට ගාට. ලත වෙවි උයන්නේ. Right? ලත වෙනවා කියලා කියනවා. අපි කියනවා slowly කියලා. එතකොට පුතේ මේ මොකද්ද උනේ මේ ක්‍රියාපදයෙන් ශේෂ කරා මේ ක්‍රියාව වෙන හැටි තමයි පුතේ මේ තියෙන්නේ කොහොමද උයනවා deliciously රසට උයනවා quickly ඉක්මනට උයනවා heming slowly එහෙනම් පුතේ adverb එකක් කියලා කියන්නේ පුතේ ක්‍රියා විශේෂණ පදයක් ඒ කියන්නේ ක්‍රියාපදය විස්තර කරන පදයක් හරි පුතේ මෙන්න මෙහෙම ලියා ගන්නකෝ ස්ටාමාක් එකක් දාලා මෙහෙම ලියා ගන්න ඇඩ්වර්බ් එකක් යනු ක්‍රියා විශේෂණ පදයකි ඇඩ්වර්බ් එකක් යනු ක්‍රියා විශේෂණ පදයකි ක්‍රියා විශේෂණ පදයකි එනම් විස්තර කරන පදයකි එනම් ක්‍රියාපදයක් විස්තරයක් විස්තර කරන හැම verb එකක්ම පුතේ ඉංග්‍රීසි වල තියෙන අපිට පුළුවන් පුතේ විශේෂ කළ දක්වන්න. දැන් මෙන්න මේ විශේෂ කළ දක්වුවා මෙන්න මේ ටික. අපි මෙන්න මේවට තමයි පුතේ කියන්නේ adverbs කියලා. හරි පුතේ මෙන්න මේ ටික දාගන්නකො ඉස්සෙල්ලා fast, slowly, deliciously, quickly, slowly. හරි. මේ ටික නැතුව මේ ටික විතරක් දාගන්නකො. quickly, slowly ටිකක් මම මේ පැත්තෙන් දෙන්නම් ඒ ටිකක් දාගන්නකෝ will will kindly beautifully honestly right ඒ ටික විතරක් දැන්ට දාගන්නකෝ right හැමදාම කියනවා වගේ පුතේ දැන් මේ adverb වල grammar point එක තමයි කතා කරන් තියෙන්නේ right හරි අයිසරයක් මම චුට්ටක් කියන්නම් එහෙනම් adverb එකක් යනු ක්‍රියා විශේෂණ පදයකි එනම් ක්‍රියාපදය විස්තර කරන පදයකි adverb එකක් යනු ක්‍රියා විශේෂණ පදයකි එනම් ක්‍රියාපදයක් විස්තර කරන පදයකි ඊට පස්සේ ලිස්ට් එක පල්ලෙහාට දාගෙන යන්න පුතේ right ඒ ලිස්ට් එක පල්ලෙහාට දාගෙන යන්නකෝ right හරි fast slowly deliciously quickly slowly will kindly beautifully honestly there are a lot of adverbs in English ගොඩාක් තියෙනවා හැබැයි එකෙන් ඔක්කොම ටික මම දුන්නේ නැහැ මේ ටිකක් දීලා තියෙන්නේ වාඩි ඊට පස්සේ මම කියන්නම් adverb එකක් කොහොමද හොයාගන්නේ how can you identify adverb adverb එකක් හදාගන්නේ කොහොමද ඒ දේවල් ඉස්සරහට කතා කරමු දැන් මේ ටික දාගන්නකෝ fast slowly deliciously quickly slowly will kindly beautifully honestly right හරි අරක සිංගල් මීනින් එක දාගන්න පුතේ දන්නේ නැති අය fast වේගයෙන් fast වේගයෙන් fast වේගයෙන් slowly හෙමිහිට හිමින් හෙමිහිට නැත්තම් හෙමින් අපි කියන්නේ සාමාන්‍යයෙන් අපේ සිංගල් බස් වල දිනව නේද ගාට 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 යනවානේ බස් එක ගාට ගාට තමයි යන්නේ. ඒ කියන්නේ slowly තමයි පුතේ. ගාට ගාට යනවා කියලා. slowly. deliciously
deliciously රසට අම්මෝ යන්නේ කොහොමද රසට deliciously quickly quickly ෂණිකව නැත්තම් ඉක්මනින් quickly ඉක්මනින් quickly ඉක්මනින් quickly ඉක්මනින් right මේකයි ලියන්න ඕනේ නැන්නේ slowly කියලා එක තියෙනවා will හොඳින් right will හොඳින් will හොඳින් kindly කරුණාවන්ත ලෙස kindly කරුණාවන්ත ලෙස beautifully ලස්සනට beautifully ලස්සනට honestly අවංකවම honestly අවංකවම හරි දැන් කටවුනේ චුට්ටක් බලන්න මෙන්න මේක චූටි දෙයක් කියන්න හදන්නේ මේක ලොකු දෙයක් වාල්ට් right හරි දැන් ඔයාට පේනවනේ පුතේ adverbs ටික ඒ කියන්නේ ක්‍රියා විශේෂණ පද අර මොනවද මේ විශේෂ දෙයක් පේනවද මේ මේ ලිස්ට් එක ගත්තට පස්සේ ආද special things විශේෂ දේවල් මොනවා හරි තියනවද දැක්ක ගමන් මේ ලිස්ට් එක දැක්ක ගමන් ඕ මොකද්ද දැන් L එකයි fast එකයි ඇරුණකොට පුතේ හැම adverb එකක්ම ඉවර වෙලා තියන්නේ පුතේ ly වලින් මේ බලන්නකෝ slowly deliciously quickly honestly beautifully kindly right එහෙනම් පුතේ adverb එකක් identify කරගන්න නැත්තම් adverb එකක් අඳුර ගන්න පුළුවන් එක විදියක් තමයි පුතේ ඒ word එකේ අගට ly තියෙන එක. එහෙනම් english word එකක් ඔයා කොහේ හරි දැක්කොත් ඒ english word එක ඉවර වෙන්නේ පුතේ ly වලින් නම් ඒක adjective එකක් වෙනවා. හරි. ඉස්සරහා මාකයක් දාලා මෙන්න මෙහෙම ලියා ගන්න පුතේ. මේක දැන් ඉස්සරහා papers වලදී ඕනෙ. adverb එකක් හඳුනාගන්න adverb එකක් හඳුනාගත හැකි english word එකක් අගට english word එකක් අගට english word එකක් අගට ly tibimeni ly tibimeni english word එකක් අගට ly tibimeni ly tibimeni හරි ඔන්න එක grammar point එකක් උදේ මෙන්න මේව grammar point එක තමයි දැන් star mark දාන grammar point එක තමයි අපිට exam එකට එන්නේ හරි ඔන්න දැන් අපිට පුළුවන් පුතේ සමහරක් ඒව එහෙම නැහැ පුතේ දැන් will කියන එක adverb එකක් නේ will කියන්නේ හොඳින් කියන එක fast කියන්නේ වේගයෙන් කියන එක දැන් මේ දෙකේ අගට ly නැහැ දෙක 98ක් 98% 98ක් විතර ගත්තට පස්සේ පුතේ adverb එකක් අගට අනිවාර්යෙන් ly එකක් තියෙනවම තමයි right අපිට identify කරගන්න පුළුවන් පුතේ ly තියෙනවා නම් ආ මේක adverb එකක් කියලා දැන් පුතේ මෙන්න මෙහෙම බලන්නකෝ මම මෙන්න මේ ly ටික අයින් කරනවා මේ ly ටික අයින් කරනවා right ly ටික අයින් කරනවා right දැන් බලන්නකෝ last week ගිය සතියේ lesson එකට හිටියනම් ඔන්න අහුවෙනවා මොකද්ද මේ kind beauty මේ ly ටික අයින් කරා kind beautiful honest delicious slow quick right දැන් මොකද වෙලා තියෙන්නේ අන්න පුතේ adverb එකක ly ඉවත් කරාට පස්සේ automatically මේක adjective එකක් වෙලා ඒ කියන්නේ නාම විශේෂණ පදයක් වෙනවා එහෙනම් අපි තව grammar point එකක් තියෙනවා මොකක්ද ඕනෑම නෙවෙයි බොහොමයක් most of බොහොමයක් right most of
බොහොමයක් ඇජෙක්ටිව් අගටපු දේ ly භාවිතා කරාට පස්සේ අපිට පුළුවන් ඒක adverb එකක් බවට පත් කරගන්න. අපිට පුළුවන් ඒක adverb එකක් බවට පත් කරගන්න. Right. ඒකත් අපි දැනගෙන ඉන්න ඕන grammar point එකක්. Right. මොකද්ද පුතේ? ගොඩක් most of ගොඩක් adjective. දැන් මම ගන්නකෝ kind කියන්නේ. Kind කියන්නේ කරුණාවන්ත. Kind man කරුණාවන්ත මිනිසයා. Right පුතේ? මේක adjective එකක්නේ. Adjective එකක්. ඒ කියන්නේ නාම විශේෂණ පදයක්. මම මේකද පුතේ ly add කරනවා. Right? ඊට පස්සේ පුතේ මේක kindly කියලා එනවා. මේක මොකද්ද පුතේ එහෙනම්? Adverb එක. Adverb එක. එහෙනම් පුතේ මෙන්න මෙහෙම ලියා ගන්න ස්ථා මාක් එකක් දාලා බොහොමයක් adjective අකට බොහොමයක් adjective අගට බොහොමයක් adjective අගට ly භාවිතා කිරීමෙන් ly භාවිතා කිරීමෙන් ly භාවිතා කිරීමෙන් බොහොමයක් adjective අගට ly භාවිතා කිරීමෙන් adverb එකක් නිර්මාණය කරගත හැකියි. Adverb එකක් නිර්මාණය කරගත හැකියි. හරි. එහෙම කියලා මේක චුට්ටක් දාගන්නකො පුතේ. ප්‍රස් කවදාවත් ඔක අමතක වෙන්නේ නැහැ. හරි. හරි. Kind plus ly kindly adverb එක. Beautiful beautiful plus ly beautifully. Right? Honest අවංක honest plus ly honestly. Delicious රසවත් deliciously. රසවත් ලෙස. Right? හරි. දැන් ඔය විදිහට අපිට පුළුවන් adverb එකක් හදාගන්න. ඔන්න ඊට පස්සේ බලන්න ඊළඟ step එක. දැන් අපි adverb එකක් කියලා කියන්නේ පුතේ ක්‍රියා විශේෂණ පදයක් නේ. ඒ කියන්නේ ක්‍රියාපදයක් විශේෂ කරලා දක්වනවා, විස්තර කරනවා, ක්‍රියාපදේ විස්තර කරනවා. Right? හරි. දැන් මම කියනවා මම ඉංග්‍රීසි කතා කරනවා. කතා කරනකොට මම කියනවා පුතේ speak කියලා. Right? කතා කරනවා speak. මම කියනවා මම ඉංග්‍රීසි කතා කරනවා චතුර ලෙස. يعني හොඳින් වේගයෙන් හරි ලස්සනට චතුර ලෙස. Right? හරි. එතකොට speak කොහොමද කතා කරන්නේ චතුර ලෙස? මම කියනවා fluently. Fluently. අම්මා උයනවා උයනවට අපි කියනවා පුතේ cook කියලා. අම්මා උයනවා රසට. උයන්නේ කොහොමද? රසට. cook deliciously. deliciously. හරි. එතකොට පුතේ හැම වෙලාවෙම English sentence එකක adverb එකක් අපි use කරන්න පුතේ after the verb. ක්‍රියාපදයට පසු. මෙන්න මේක තමයි grammar point එක. exam එක අහන්න. හරිද? එතකොට හොඳට මතක තියාගන්න English sentence එකක් ගත්තට පස්සේ පුතේ adverb එක අපි use කරන්නේ after the verb. ක්‍රියාපදයට පසුයි. right පුතේ? මේ example දෙක දාගෙන මෙහෙම ලියාගන්න. ඉස්සර මෙහෙම ලියාගෙන මේ දෙක දාගන්න. English sentence එකක English sentence එකක sentence එකක් කියන්නේ පුතේ වාක්‍යයක්. English sentence එකක English sentence එකක adverb එකක් භාවිතා වන්නේ English sentence එකක adverb එකක් භාවිතා වන්නේ adverb එකක් භාවිතා වන්නේ verb එකට පසුයි. verb එකට පසුයි. හරි පුතේ දාගන්න ඔය example දෙකක් ගාලා. verb එකට පසුයි.
speak fluently. Dominda sir, recording nega. Dominda sir, mic ekak off vela. හරි right පුතේ question number 8 8 වෙනි එක tute එක ගන්න පුතේ 8 වෙනි එක turn into adverb turn into adverb adverb වලට හරවන්න කියලා දෙනවා දැන් adverb එකකට හරවනකොට පුතේ දැන් බලන්නකො මෙතන තියෙනවා questions 10ක් there are 10 questions there are 10 questions තියෙනවා deep beautiful honest fortunate sad lucky unfortunate mysterious ekanali kiyala dala eka adverb ekak kala eka print unit ekak eka api yathala damu right kind annual right etakota puthe metana tiyenawa fractions 9ak tiyenawane right words 9ak tiyenawa me 9ema puthe monawada dan me tiyenne adjective adjective kiyanne monawada puthe nama visheshana pada hari नाम विशेषण पद हरि दिन टर्न इंटू एडवर्ब एडवर्ब हरवाण की एडवर्ब हरवण अरे मांगी हरि वन मिनट विना पुदे टन वाल टर्न इंटू एडवर्ब राइट मट आंसर एवना बलना එතකොට පුතේ ඔයාලගේ group එකකට නැත්තම් ඔයාට ඔයාගේ phone එකට message එහෙම ඇවිල්ලා ඇතිනේ අකුර academy එකෙන්. එතකොට පුතේ ඔයා payments කරනකොට පුතේ හරියට accounts number බලලා right ඒක message වල හරියට accounts number බලලා අපි ළඟ numbers 3ක් තියෙනවා. හරියට ඒ numbers බලලා තමයි payment එක කරන්න ඕනේ. මොකද අර ඉස්සර වතාවල් වල කරපු account numbers නෙමෙයි දැන් තියෙන්නේ ටිකක් වෙනස් account numbers ටිකක් තියෙන්නේ. ඒක නිසා පුතේ හරියට account number එක බලලා අපි message වල ඇති අකුර academy එකෙන් හරියට account number එක බලලා 7 වෙනිදට කලින් කියන්නේ 7 වෙනිදට කලින් payments කරන්න කියලා අකුර academy එකෙන් ඔයාලට මතක් කරනවා පුතේ right ඒක හොඳට සැලකිල්ලෙන් බලලා payment එක කරන්න හරි right අපි බලමු
inflection number 8 puti turn into adverb turn into adverb adverb එකට හරවන්න කියලා කියනවා හරි අපි මේ ගමන් difficult word එකක් පුතේ කතා කරගෙන යමු right number 1 පුතේ deep deep කියලා කියන්නේ පුතේ ගැඹුරුයි කියන එක this adjective this adjective deep ගැඹුරු it is a deep well ඒක ගැඹුරු ලින්දා well කියන්නේ ලින්ද it is a deep well ඒක ගැඹුරු ලින්දා දැන් මම මෙහෙම කිව්වොත් sir පාඩම ගැඹුරින් උගන්වනවා sir teaches the lesson deeply deeply එහෙනම් පුතේ මේක adverb එකක් කරාට පස්සේ ly එකක් ගන්න එහෙනම් deeply deeply කියපුතේ ගැඹුරින් ඔතනම සිංහල මීනින් එක ලියා ගන්න දැන් නැති අය deeply ගැඹුරින් next one beautiful 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 කියන්නේ පුතේ ලස්සන right beautiful කියන්නේ ලස්සන එහෙනම් පුතේ අපි මේකට ly එකක් දානවා beautifully beautifully එහෙනම් කියන්නේ මොකද්ද ලස්සනට ඇයි ලස්සනට නටනවා she dances beautifully ඔව් ලස්සනද සින්දු කියනවා ශිහාන් මිහිරංග ලස්සනට සින්දු කියනනේ ශිහාන් මිහිරංග sings beautifully ලස්සනට සින්දු කියනවා right හරි next ඊළඟ එක honest honest right honest honest යන්නේ මගේ පුතේ අවංකයි කියන එකනේ honest අපි පුතේ මේකට ly එකක් දා honestly මේක past paper එක ආපු question එකක් පුතේ ඔයාලට grade 9 වල honestly right number 4 හතරවෙනි එක පුතේ fortunate 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 කියන්නේ පුතේ වාසනාව fortunate වාසනාව වාසනාවන්ත fortunate එතකොට fortunately එතකොට පුතේ ly දානකොට හදිසියෙන් හරි adjective එක e වලින් end වෙනවා නම් පුතේ අපි කරන්නේ මේ e කියන එක අයින් කරනවා අයි මතක් කරන්න චුට්ටක් වාට can you remember fortunate කියලා word එක මේ adjective එක ඉවර වෙන්නේ පුතේ e කියන letter එකකින් english word එක e කියන එකෙන් end වෙනවා නම් adjective එක e කියන letter එකෙන් end වෙනවා නම් ඔයාට ඕන නම් ඒක adverb කරන්න ඔයාට කරන්න තියෙන්නේ පුතේ e අයින් කළා ly එකක් ගන්නකොට fortunately කියලා එනවා වාසනාවකට මෙන් fortunately sad දුක sadly දුකින් sadly දුකින් lucky අනේ එකක් චුට්ටක් වැදගත් lucky lucky කියන්නේ වාසනාවන්ත lucky man වාසනාවන්ත මිනිසයා දැන් මට කියන වාසනාවකට I met you luckily මට ඔයාව හම්බුනේ වාසනාවකට I met you luckily right එතකොට luckily දැන් පුතේ adjective එක y වලින් ඉවර වෙන්නේ y වලින් ඉවර වෙන adjective එක දවනම් ඔයාට ඕන නම් පුතේ ඒක adverb එකක් කරන්න ly දාන්න ඔයා කරන්නේ ම පුතේ y කියන අයින් කළා y වෙනුවට i කියන letter එක දාලා ly දාන්න i සරයක් y තියනවා නම් y අයින් කළා i කියන letter එක දාලා ly එකක් කියන right හරි unfortunate මේකෙම ඔගේ un කියන එක තියෙන්නේ මේ prefixes එකක් දාලා තිබ්බේ prefixes suffixes අපි ඉස්සරහට කතා කරනවා fortunate කියන්නේ වාසනාවන්තනේ unfortunate කියන්නේ අවාසනාව දැන් මේකම තමයි පුතේ un කියන කෑල්ල විතරයි ඉස්සරහට ආවේ ඒත් ly මත එන්නේ unfortunately right mysteriously mysterious කියන්නේ මොකද ඒ කියන්නේ සංදයක් වගේ mysterious ඒ කියන්නේ අద్భుත දෙයක් වගේ අනේ mysteriously ඒක දීලා තියෙනවා පුතේ ඊළඟ එක තමයි kind 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 කරුණාවන්තයනේ පුතේ එතකොට එනවා kindly කියලා right annual annual
annually, වාර්ෂිකව, annual කියන්නේ වාර්ෂික, annually කියන්නේ වාර්ෂිකව. ඔන්න පුතේ, ඔන්න විදිහට තමයි ඒ question එකට answer එක හම්බෙන්නේ. හරි පුතේ, question number 9. 9 වෙනි question එක. Right? Question number 9. මෙතන කියනවා පුතේ, make 10 sentences using adverbs. Make 10 sentences using adverb. Sentences 10ක් හදන්නලු පුතේ adverb දාලා. Sentences 10ක් හදන්නලු adverb දාලා. හරි. දැන් උඩ adverb ටික තියෙනවනේ. මෙන්න මේ adverb list එක. අපි make ටික දාලා මම ඔයාට දැන් sentences 5ක් හදලා පෙන්නන්න. ඉතුරු පහ ඔයා homework එක විදියට gather ඉදි හදාගන්න. හරිනේ? හරි. අර කතාවම කියමුකෝ දැන් මම මෙන්න මෙහෙම එකක් කියනවා මම සිංහල නොත් ඉස්සෙල්ල ලියන්නම් පුතේ ඔහු ගැඹුරින් උගන්වනවා ගැඹුරින් උගන්වනවා කියන්නේ පුතේ ගැඹුරු නිලක බහැල උගන්වනවා කියන එක නෙවෙයි right ගැඹුරින් කියන්නේ ගොඩක් සංකීර්ණ විදියට උගන්වනවා නේ ගොඩක් සංකීර්ණ විදියට උගන්වනවා ඔහු ගැඹුරින් උගන්වනවා එතකොට පුතේ අපි ඉංග්‍රීසි සෙන්ටෙන්සස් හදන්න පුළුවන් පුතේ සබ්ජෙක්ට් එක වර්බ් එක රෙස්ට් එක right සබ්ජෙක්ට් එක වර්බ් රෙස්ට් එක ඔන්න මෙතඩ් එකනේ හදන්නේ right එතකොට මෙතන ක්‍රියාව කරන්නේ කවුද පුතේ ඔහුනේ ඔහු නම් අපි කියනවා he කියලා ඊට පස්සේ පුතේ අපි දානවා verb එක මොකද්ද උගන්වනවනේ he teaches teach ts එකක් දානවා මේක සිංගියුලර් නිසා එතකොට he teaches මෙන්න පුතේ verb එක ක්‍රියාපදේ දැන් විස්තර කරනවා කොහොමද විස්තර කරන්නේ ක්‍රියාපදේට ඇඩ් එකක් දානවා අපි කොහොමද ඇඩ් එකක් දාන්නේ ගැඹුරින් උගන්වන්නේ ඒ කියන්නේ කියන දේවල් ගොඩක් තේරෙනු අඩුයි ඒ ගැඹුරින් උගන්වනකොටනේ හරි එතකොට he teaches කොහොමද උගන්වන්නේ deeply ඔන්න පුතේ sentence එකක් ඇදුවා ඔන්න මගේ first sentence he teaches deeply ලස්සනට අපේනා beautifully beautifully she dances beautifully හරි මෙන්න adverb එක right next honest honest කියන්නේ අවංක අවංක honestly ඔහු අවංක ලෙස සේවය කරනවා ඔහු අවංක ලෙස වැඩ කරනවා මොකද කියන්නේ නැත්නම් own කියලා අපි කියමුකෝ plural subject එකක් දාලා they own වැඩ කරනවා පුතේ අපි කියනවා work කියලා. ඔවුන් වැඩ කරනවා කොහොමද වැඩ කරන්නේ? අවංකවම they work honestly. Honestly they work honestly. Right. Number 4. Number 4. හරි. Fortunately. Fortunately. වාසනාවකට මේ මම මේ කියනවා මට ඔයාව හම්බුනේ වාසනාවකට right මට ඔයාව හම්බුණා I met මට හම්බුනේ වාසනාවකට I met කවුද ඔයාව I met you fortunately fortunately I met you fortunately දැන් බලනවාද පුතේ මෙන්න verb එක හමු වුණා මේක මෙතෙන්ටනේ එන්න ඕනයි මෙතෙන්ට ආවේ කියලා I met fortunately you එහෙම කියන්නේ නැහැ පුතේ මෙන්න මේ you කියන එක පුතේ අපි කියනවා object pronoun එකක් කියලා හරිද පුතේ object pronoun එක එතකොට පුතේ english sentence එකක object pronoun එකක් තිබුණොත් ඒ object pronoun එක verb එකෙන් පස්සේ දාලා තමයි adverb එක use කරන්නේ පුතේ
එක මතක තියාගන්න සෙන්ටෙන්ස් එකක් හදනකොට ඉංග්‍රීෂ් ඒකේ ඒ සෙන්ටෙන්ස් එකේ පුතේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක් තිබ්බොත් අපි ඉස්සරහට කතා කරමු ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් කියන්නේ මොනවාද කියලා. ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක් තිබුණොත් මගේ පුතේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක අපි අනිවාර්යෙන් වර්බ් එකට පස්සේ දාලා තමයි ඇඩ්වර්බ් එක අපි යූස් කරන්නේ. හරිනේ? හරි. එකක් ගාව දාගන්නකෝ මේක. ක්ලාස් එක අපි අද පැයක හමාරක් කරනව ක්ලාස් එක. අනිත් දේ තමයි පුතේ අපි දැන් නෙක්ස්ට් වීක් ඉඳන් ක්ලාස් එක පටන් ගන්න පුතේ 6:30 6:30ට තමයි. හරි? 6:30ට තමයි ක්ලාස් එක පටන් ගන්න. රයිට්? ඒක චුට්ටක් මතක තියාගන්න අපි මැසේජ් එකකුත් එවන්නම්. මොකද ගොඩක් අය කියනවා පුතේ අනේ සර් නිදිමතයි 9 විතර වෙනකොට කලින් ක්ලාස් එක කරන්න බැරිද කියලා අහනවා. රයිට්? කලින් ක්ලාස් එක කරන්න බැරිද කියලා අහනවා. ඒක නිසා අපි ඩිසයිඩ් කරා මම ඩිසයිඩ් කරාපු දේ මගේ ක්ලාස් එක 6:30 කරන්න. අනිත් ක්ලාස් ටිකත් මම 6:30 කරා. මගේ ක්ලාස් එක 6:30. ඔය ළමයි අහනවා මගේ නම මොකද්ද කියලා. මම දුමින්ද සූර්යාරච්චි. දුමින්ද සූර්යාරච්චි. රයිට්? හරි. අවසාන වෙනවනේ ප්‍රශ්න කතා කරමේ වෙලාවට දැන් ක්ලාස් එක කරගෙන මොකද කතා කරන්නයි මේ දෙකයි කරන්න දෙක පැටලෙනවා හරි රයිට් ඔන්න පුතේ ඔයාලා ගෙදරදී තව ක්වෙස්චන්ස් සෝරි සෙන්ටෙන්සස් 6ක් හදන්න ඕන හරිනේ හරි රයිට් අනිත් එක තමයි පුතේ මේ ක්ලාස් එකේ විශේෂම දේ අනිත් ක්ලාස් වල නැති විශේෂත්වයක් තියෙනවා ඒ තමයි පුතේ දැන් අපි නෙක්ස්ට් වීක් ඉඳලා තමයි ඔක්කොම ටික පටන් ගන්නෙ රයිට් මම චොට්ටක් කියන්නම් කොහොමද ඉස්සරහට ක්ලාස් එක යන්නේ කියලා හරි ක්ලාස් එක කරගෙන යනකොට පුතේ ඔයාට හැම වෙලාවම ටියුට් එකක හම්බෙන්නේ පුතේ පාස් පේපර් අවුරුදු 10ක් 10 years පාස් පේපර් පාස් පේපර්ස් වල මම කරන ලෙසන් එකට අදාළව ක්වෙස්චන්ස් වලින් තමයි පාස් පේපර් එක හදලා තියෙන්නේ. ඇයි කියලා අහුවොත් ඇයි සර්ට ප්‍රශ්න හදන්න දන්නේ නැද්ද? නෑ පුතේ මෙන්න මේකයි ප්‍රශ්නේ. රයිට්? එතකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා එක්සැම්පල්. ඒ තමයි පුතේ දැන් ඉස්සරහට ඔයාට ස්කෝලෙන් එක්සැම් එකක් එනවා කියලා හිතන්නකෝ. එනවනේ කොහොමද? එනකොට පුතේ ඔකේ අනිවාර්යෙන් කරන්නේ මොකක්ද? අර පාස් පේපර් ප්‍රශ්නය පොඩ්ඩක් වෙනස් කළා තමයි එන්නේ. රයිට්? එතකොට අපි ක්ලාස් එක ඇතුලේ ඉගෙන ගන්න ලෙසන් එක දැන් ඇඩ්වර්බ් කියන ලෙසන් එක ගන්නක පුතේ මේ ඇඩ්වර්බ් කියන ලෙසන් එක අපි ඉගෙන ගත්තට පස්සේ මම අවුරුදු 10ක් පිටිපස්සට ගිහිල්ලා ලංකාව ඇතුලේ කරපු ග්‍රේඩ් 9 වල පාස් පේපර්ස් ටික හොයාගෙන මම ටියුට් එක හදුවා. ඊට පස්සේ ඒ ප්‍රශ්න ටික තමයි මම ඔයාට දෙන්නේ. දුන්නට පස්සේ ඔයා ලියන්නේ මොන ටියුට් මොන ප්‍රශ්න වලටද? පාස් පේපර්ස් වල ආපු ප්‍රශ්න වලට. ඒක ලිව්වට පස්සේ ඔයාට තේරෙනවා ආ දැන් නම් මට ඇඩ්වර්බ් කියන ලෙසන් එක තේරෙනවා. එහෙනම් පුතේ මේ ප්‍රශ්න ටිකට මට ආන්සර්ස් දෙන්න පුළුවන්. මේ ක්වෙස්චන්ස් ටිකට මට ආන්සර්ස් දෙන්න පුළුවන්. එහෙනම් පුතේ එහෙම හිතුනොත් අනිවාර්යෙන් මේ ඉස්සරහා එන එක්සෑම් එකේ ප්‍රශ්න වලට ක්වෙස්චන්ස් වලට ඔයාට ආන්සර් එක දෙන්න 100%ක් පුළුවන්. අන්න ඒක නිසා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම හුරු කරන්නේ පුතේ මිරිස් කන්න. මිරිස් කන්න හුරු කළා එක්සෑම් එකට ගිහිල්ලා අයිස්ක්‍රීම් කන්න ආවොත්. ඒ කියන්නේ අමාරු ප්‍රශ්න කරලා ලේසි ප්‍රශ්නයක් ආවොත් ඔයාට ලේසි ප්‍රශ්න උත්තරේ දෙන්න පුළුවන්.
අපි ඔයාට අයිස්ක්‍රීම් කන්න පුරුදු කරා පුරුදු කරලා එක්සෑමකට ගිහිල්ලා මිරිස් කන්න කිව්වොත් කොහොමද? වැඩේ කරගන්න බෑනි. ඒ කියන්නේ අපි ඔයාට ලේසි ප්‍රශ්න ටික කරලා right exam එකට එන්නේ අමාරු ප්‍රශ්නනේ difficult questions නේ. එහෙම වුණොත් ඔන්න ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා අපි දැම්ම ඉඳන් පුතේ රෙඩි වෙලා යන්නේ. හරිනේ? හරි. ඔන්න ඒක. එතකොට අපි හැම ටියුට් එකකම දැන් ඔයාලා ඉස්සරහට දෙන හැම ටියුට් එකකම දෙන්න පුතේ past papers වල තියෙන ප්‍රශ්න. right? එතකොට exam එකේ ඉස්සරහින් exam එකේ අනිවාර්යෙන් adverb වලින් මොන හරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් ඔයාලට answer එක දෙන්න පුළුවන් 100% sure. මම ඔබ කියනවා. right? හරි. ඊට පස්සේ අපි ඉංග්‍රීසි ගැන කතා කරනකොට පුතේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නකොට අපිට words ඕන වෙනවා. වචන ඕන වෙනවා. verbs ඕන වෙනවා. ක්‍රියාපද ඕන වෙනවා. එතකොට පුතේ මම ඔයාලට දෙනවා පුතේ verb list එකක්. ක්‍රියාපද list එකක්. verb list එකක් දෙනවා පුතේ. ඒක මන් ටියුට් එකක් විදියට දෙන්නම් PDF එකක් ඔයාලට එක print out එකක් දාගන්න පුළුවන්. right? ඔයා පාඩම් කරගන්න. ඊට අමතරව දවසකට ඉංග්‍රීසි words right words වචන ඉංග්‍රීසි words මම දෙනවා අපි 20ක් ඉංග්‍රීසි words 20ක් මේ 20 ඔයා පාඩම් කර ගන්න ඕනේ හරිනේ මේ ඉංග්‍රීසි words 20 ඔයා පාඩම් කර ගන්න ඕනේ හරිනේ එතකොට verb list එකක් දෙනවා verb list එක පාඩම් කර ගන්න ඕන words 20ක් දෙනවා words 20 පාඩම් කර ගන්න ඊට පස්සේ මම දෙනවා පුතේ essay එකක් ඒ කියන්නේ රචනාවක් දවසකට නේ week එකකට රචනාවක් ඒ කියන්නේ my father my sister the tree the jackfruit my breast pin like that right exam එකට එන essay එකක් දෙනවා හැම week එකම ඒ essay එකත් ඔයා පඩම් කරගන්න අනිත් එක තමයි පුතේ දැන් අපි ගොඩක් අය ඉල්ලලා තිබ්බ spoken කරන්න නැද්ද කියලා right එතකොට 5 minutes වගේ අරගෙන දවසකට මට ඉංග්‍රීසි ස්පෝක් ඉංග්‍රීසි විශේෂයෙන්ම පැටර්න්ස් මතක ලාස්ට් වීක් එක අපි කරා පැටර්න් එක මොකද let's කියන එක let's go let's draw අපි නටමු අපි සින්දු කියමු අපි යමු අනේ වගේ පැටර්න්ස් දෙකක් අපි කතා කරනවා නෝර් මේ පැටර්න්ස් ටික ඔක්කොම ටික කතා කරාට පස්සේ ඔයාලට තරමක් දුරට ඉංග්‍රීසි කතා කර ගන්න පුළුවන් වෙනවා ඒ ඇබිලිටි එක ඔයාලට ගන්න පුළුවන් right මෙන්න මේ ටාස්ක් එක මෙන්න මේක තමයි අපි ක්ලාස් එක ඇතුලේ next week ඉඳන් කරගෙන යන්නේ හරිනේ අපේ ඇදිලට යනක් වෙනවා නම් පස්සේ මගෙන් අහන්න right හරි දැන් ඔන ඊළඟ ක්වෙක්ෂන් එකට යමු ටියුට් එකේ ක්වෙක්ෂන් නම්බර් 9 තමයි ඔයාට sentences 6ක් හදන්න ඕන ක්වෙක්ෂන් නම්බර් 10 ක්වෙක්ෂන් නම්බර් 10 ක්වෙක්ෂන් නම්බර් 10 වල කියනවා පුතේ fill in the blanks with suitable adverb fill in the blanks suitable adverb fill in the blanks his then puravannalu with suitable adverb sudusu adverb එක දාන්න හරි මම box එක ඇතුළේ තියෙන adverbs ටික කියන්නම් පුතේ meaning ටික දන්න තියව ලියා ගන්න ලියාගෙන fill කරමු hard hard h a r d hard කියන්නේ මහන්සියෙන් hard මහන්සියෙන් fluently චතුර ලෙස fluently චතුර ලෙස immediately හදිසියෙම warmly උණුසුම් ලෙස slowly හෙමිහිට හරි පුතේ 2 minutes දෙන්න ටක් ගාල කරන්න බලන්න 2 minutes fill in the blank with suitable adverb ඔනට ටක් ගාල answers ටිකත් එවන්න පුළුවන් ඔයාලට right chat එකෙන් එවන්න පුළුවන්
ග්‍රීඩිල් කියලා කියන්නේ පුතේ කතරයි කියන එක ග්‍රීඩිලි කියන්නේ ඇන්ග්‍රිලි කියන්නේ තරහින් මම මේ කතා කරන්නේ පුතේ ක්වෙක්ෂන් නම්බර් 10 හොඳේ අපි 11 එක තාම කතා කරේ නැහැ ක්වෙක්ෂන් නම්බර් 10 කතා කරන්නේ රයිට් ක්වෙක්ෂන් නම්බර් 10 Question number 10. Right, Balam copy. Number 10. Fill in the blank with soda. She can speak English. Ayata puluwan English katha karanna. Kohomada pute? Mahansiyen chatura lesa hadisiyema unusum lesa emihita. Mokak denne? Speak fluently. Speak fluently. Number 1. Fluently. 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 Number 2. You should work. You should work. Oya vedakala yutui. Vedakala yutui. Kohomada mage puthe weda karanna ona api? Hard. Ne? Mahansi vela weda karanna ona. Mahansi vela weda karoth thamai puthe. Loku resources ekata yanna puluwa. Ne? Mahansi vela inna kale hansi vela hitiyot. Hansi vela inna kale mahansi wenna wenawa. අහලා තියෙනවනේ කතාව මොකද්ද මහන්සි වෙන කාලේ හාන්සි වෙලා හිටියොත් හාන්සි වෙලා ඉන්න කාලේ මහන්සි වෙන්න ඕන ඒ කියන්නේ පුතේ මහන්සි වෙන්න ඕන කාලේ කියන්නේ මේ කාලේ නේ ඔයාලා කියන්නේ ඔයාගේ අධ්‍යාපනයේට මහන්සි වෙන්න ඕන කාලේ මේ කාලේ රයිට් මෙන්න මේ කාලේ උපරිම එෆර්ට් එකක් දීලා උපරිම කැපකිරීමක් කළා ඔයා වැඩ කරොත් පුතේ ඔයාට හොඳ තැනකට යන්න පුළුවන් රයිට් ඒ හොඳ තැනකට ගියාට පස්සේ ඔයා රිටයර් වෙනවනේ කවද ජොබ් එකක් කරත් පුතේ අර වයසට යනවනේ අපි කවුරුත්නේ අපි තරුණ කමටනේ ඔය වයසේ ඔය විදියට හැමදාම ඉන්නේ නැහැ නේ මගේ පුතේ රයිට් අපි වයසට යනවනේ වයසට ගියාට පස්සේ ආයි පොඩි ළමයි වගේ ඇවිද ගන්න අමාරුයි කන් ඇහෙන්නේ නැහැනේ නේ කිසි වැඩක් කරගන්න බෑ කොහොම වෙනවනේ ඉතින් එතකොට ඔයා මේ කාලේ මහන්සියලා ඉගෙනගෙන යුනිවර්සිටි එකට ගිහිල්ලා ඩිග්‍රී එකක් අරගෙන හොඳ ජොබ් එකක් කරලා ආ රිටයර් වුණාට පස්සේ ඔයාගේ ළඟ සල්ලි ගොඩක් තියෙනවා. ඔයාට ඊට පස්සේ අවසාන කාලේ හරි සතුටින් ඉන්න පුළුවන්. මහන්සියෙ වෙලා වැඩ කළා. ඔයාට හාන්සියලා ඉන්න බලා හාන්සි පොඩුවක කකුල් දෙකත් උඩ තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි පුතේ මේ කාලේ මහන්සි වෙන්නේ නැතුව හිටියොත් එක්සෑම් එක ෆේල් වෙනවා. කැම්පස් එකකට යන්න බෑ. ඔයාට ජොබ් එකක් කරන්න බෑ. ඊට පස්සේ ඉතින් මොකද මහන්සි වෙලා වැඩ කරන්න වෙනවානේ මහන්සිලා මැරෙන කම්ම මහන්සිලා වැඩ කරන්න වෙනවා රයිට් එතකොට අර වයසට ගියා හාන්සිලා නම් ඉන්න හම්බෙන්නේ නැහැ පුතේ ඒක නිසා පුළුවන් තරම් මේ කාලේ මහන්සි වුණොත් හාන්සිලා ඉන්න පුළුවන් වයසට ගියා රයිට් ඒක මතක තියාගන්න හැම වෙලාවෙම හරි පුතේ රයිට් ඒක නිසා මහන්සි වෙලා වැඩ කරන්න ඕන you should work hard right this is advice right number 3 තුන්වෙනි එක My grandfather walks. මගේ සීයා ඇවිදිනවා. සීයා ඇවිදින්නේ කොහොමද පුතේ? අන්න බලන්නකෝ. මේ වයසට ගියාට පස්සේ grandfather වෙන්නේ slowly. ඒකට හාන්සිලා ඉන්න කාලේ ඔන්නෝම තමයි වෙන්නේ slowly. ඇවිද ගන්න අමාරුයි. Slowly. Number 4. The people welcome us. මිනිස්සු අපිව පිළිගත්තා. කොහොමද පිළිගත්තේ? ගෙදරකට එන මිනිස්සෙක්ව ආ පිළිගන්නේ කොහොමද? Warmly. පිළිගත්තේ warmly උණුසුම් ලෙස question number 5 පස්වෙනි එක පුතේ the ambulance arrived ambulance එක ළඟා වුණා arrived to the accident spot එක ළඟට ආවේ කොහොමද immediately හදිසියෙම immediately right හදිසියෙම ආවා right හරි ඔන්න ඒක තමයි පුතේ answers ටික වෙන්නේ. හරි. Question number 11. අවසාන එක ටියුට් එකෙත් අවසාන එක පුතේ. Right? Adverb කියන lesson එකෙත් අවසාන එක. Question number 11. Fill in the blanks with best adverb of manner. Best adverb of manner. හරි පුතේ. ඉක්මනට කරන්න බලන්න box එකේ තියෙන adverb එක කියන්නම් පුතේ. Angrily. Angrily කියලා කියන්නේ පුතේ තරහින්. Comfortably. Comfortably කියන්නේ පුතේ සුව පහසුවෙන්.
සුව පහසු සිලි ලේසිලි ලේසියෙන් පහසුවෙන් fiercely fiercely දරුණු ලෙස fiercely දරුණු ලෙස greedily කෑදර කමින් greedily කෑදර කමින් hungrily hungrily බඩගින්නෙන් hungrily බඩගින්නෙන් patiently ඉවසීමෙන් patiently ඉවසීමෙන් last one proudly ආඩම්බරයෙන් නැත්නම් අපි කියනවා අභිමානයෙන් ආඩම්බරයෙන් අභිමානයෙන් මේ හැම එකම පුතේ ly අයින් කරාට පස්සේ ඔක්කොම මේ තියෙන පුතේ adjectives right adjective I said මම meaning ටිකට අක් ගාලා කියාගෙන යන්නම් angrily තරහින් comfortably සුව පහසු ලෙස easily ලේසියෙන් fiercely දරුණු ලෙස greedily කෑදර කමින් hungrily බඩගින්නෙන් patiently ඉවසීමෙන් proudly ආඩම්බරයෙන් අභිමානයෙන් 2 minutes දෙන්නම් do it yourself right කරන් බලන්න අපි මේ ලෙසන් එක උනාට පස්සේ තව පොඩි ලෙසන් එකක් කරනවා කාටවත් පොඩි ප්‍රශ්නයක් තියෙන එකක් ආටිකල් කියලා ලෙසන් එකක් තියෙනවා පුතේ right හරි අපි ඒ ආටිකල් කියන ලෙසන් එකක් කරමු හරි ඊට පස්සේ අපි චුට්ටක් කතා කරමු මොන හරි ප්‍රශ්න තියෙනවා ආට මට කියන්න පුළුවන් හරි මේ ලෙසන් එක ඉවර වෙලා ආටිකල් කියන ලෙසන් එක කියලා දෙන්නම් මම ඔයාලට Right. Shall we check? බලමුද. හරි. මම first one ටක් බලන්න පුතේ. First one. පළවෙනි එක. Right. The boy ate the chocolates. The boy ate the chocolate. පිරිමි ළමයා chocolate එක කෑවා. කොහොමද පුතේ කෑවේ? තරහින්, angrily, comfortably, easily, fiercely, greedily, hungrily, patiently, proudly. සාමාන්‍ය පොඩි බබාල නෙමෙයි ඔයාලා උනත් එහෙමයිනේ පොඩිමත් නෑනේ ඔයා ඒත් ඔයාලා එහෙමයි චොකලට් වලට හරි පෙරේතයිනේ එහෙනම් චොකලට් කන්නේ මොකටද අපි බඩගින්නට චොකලට්වද නෑනේ නේ අපි කවද බඩගින්නට චොකලට් කන්නේ නෑනේ නේ අපි කන්නේ ආසාවට ආසාව කියන්නේ ඒක ඇතුලේ පොඩි පෙරේතකමක් ඇංගිලා තියනවා නේ ඒක සාමාන්‍ය දෙයක් හරි එහෙනම් පුතේ කෑවේ කොහොමද greedily greedily කෑදර කම් හරි father shouted at me for coming home late father shouted තාත්තා කෑ ගැහුවා මට for coming home late ගෙදරට පරක් වෙලා ගෙදර පරක් වෙලා ගෙදරට ආව කියලා තාත්තා මට කෑ ගැහුවේ කොහොමද කෑ ගහන්නේ තාත්තා කෑ ගන්නකොට කෑ ගහන්නේ පුතේ තරහින්නේ එහෙනම් අපි කියනවා angrily angry angry තරහින් number 3 the police officer listened to my complaint the police officer police නිලධාරියා listen අහුම්කන් දුන්නා to my complaint මගේ මිනිල්ලට කොහොමද අපි දෙයක් අහුම්කන් දෙන්නේ කොහොමද හරි ඉවසීමෙන් right අපි දැන් හැදයක් මෙහෙමනේ පුතේ class එක උනත්
ගුරුවරේ කියන දෙයක් අහන් ඉන්න ඕන හරි ඉවසීමෙන්. හරි ඉවසීමෙන් අහන් හිටියොත් තමයි ඒක ඔළුවට යන්නේ මගේ පුතේ. නැත්තම් ඒක ඔළුවට යන්නේ නැහැ. රයිට්. ලෝකේ හැම මිනිස්සෙක්ම පුතේ එක වෙලාවකට කරන්න පුළුවන් එක වැඩක් විතරයි. රයිට්. වැඩ දෙක තුනක් කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් අය ඉන්නවා. හරි අතලොස්සයි. 100ට එකක්වත් නැහැ. රයිට්. එහෙම වැඩ කරන්න පුළුවන් කෙනෙක් ගැන මම කියන්නද? අහලා තියෙනවද බෲස් ලී ගැන? රයිට්. ග්‍රේඩ් 9 බුක් එකේ තියෙනවා නේ ලෙසන් එකක් තියෙනවා අපි ඉස්සරහට කරමු මේ ලෙසන් එක. ග්‍රේඩ් 9 වල ඉංග්‍රීසි පියුපිල් බුක් එකේ තියෙනවා. මාෂල් ආර්ට් ගැන. රයිට්. මාෂල් ආර්ට් කියලා ලෙසන් එකක් තියෙනවා ආඩ ග්‍රේඩ් 9 පියුපිල් බුක් එකේ ඉංග්‍රීසි එකේ. මාෂල් ආර්ට් ලෝකෙට හඳුන්වා දෙන්නේ පුතේ බෲස් ලී. හරි? ලෝකෙ බිහි වෙච්ච ප්‍රබලම පෙලේ සටන් කාමීෙක් නේ. මාෂල් ආර්ට් අර දන්නවනේ මාෂල් ආර්ට් කියන්නේ කරාටි අර කුම්ෆු කියන්නේ අන්න ඒ වගේ එකක්. රයිට්. එතකොට ඒ බෲස් ලීට පුළුවන්ලු පුතේ මොනවා හරි අහන ගමන් රේඩියෝ එකක් අහන ගමන් ටීවී එකක් බලන්න පුළුවන්ලු. ඒ අතරේ මොනවා හරි ලියුමක් වගේ තියෙනවා නම් නෝට් එකක් වගේ තියෙනවා ඒක ලියන්න පුළුවන්. එතකොට එක සැරේකට වැඩ 3-4ක් විතර පුළුවන්. හැබැයි අපිට පුළුවන්ද? බෑ පුතේ තාම ඒක පුරුදු කරන්න ඕන. ඒ කියන්නේ ඉවසීම උපරිමයටම ගියාට පස්සේ තමයි පුතේ ඒක ඇදෙන්නේ. එහෙනම් පුතේ අපි මොනවා හරි දෙයක් කියනකොට හරි ඉවසීමෙන් හංගින්න ඕන. රයිට්. එතකොට තමයි ඉගෙන ගන්න දේවල් ඔළුවට යන්නේ. එතකොට තමයි ඔයාට ටැලන්ටඩ් පර්සන් කෙනෙක් වෙන්න පුළුවන්. දක්ෂ පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඉවසීම ආගෙන ඉන්නකොට. ඉවසීම පුරුදු කරන්න ඕන. හරි? රයිට්. හරි. නම්බර් 3. The police officer listen to my complaint. කොහොමද? හරසීමෙන්. Patiently. 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 හරි ඉවසීමෙන්. Number 4 උදේ හලවෙනි එක. Amal received the super singer title. Amalට හම්බුණා උදේ super singer title එක. ඒ කියන්නේ හොඳම ගායකයාට හිමි සම්මානය. කොහොමද? මහා ඉහළින් අභිමානයෙන් අසින ප්‍රවුඩ්ලි කියලා ප්‍රවුඩ්ලි සම්මානයක් හම්බ වෙන්න පුතේ අභිමාන ලෙස රයිට් ජගත් වර්ක් හිස් සම්ස් ජගත් වර්ක් හිස් සම්ස් සම්ස් පුතේ ගණන්නේ වර්ක් හිස් සම් කියන්නේ ඔහු ගණන් ටික හැදුවා ජගත් ඔහුගේ ගණන් ටික හැදුවා ලේසියෙන් අපි කියනවා ඊසිලි 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 රයිට් වලර අපි අමිත් සර්ගේ මැත්ස් ක්ලාස් එක ජොයින් වෙනවා නම් ඔයාටත් පුළුවන් ඊසිලි ගණන් ටික හදාගන්න රයිට් හරි ඊළඟ එක the poor beggar the poor beggar දුප්පත් හිඟන්නා beggar කියන්නේ පුතේ හිඟන්නා look at the food look බලාගෙන හිටියා කෑම දිහා at කියන්නේ පුතේ දිහා කොහොමද දුප්පත් හිඟන්නා කෑම දිහා බලන් හිටියේ හිඟන්නන්ට කෑම නැහැ නේ පුතේ එහෙනම් යා බලන් ඉන්නේ කොහොමද බඩගින්නින් hungryly බඩගින්නින් hungryly number 7 හත්වෙනි එක the tiger in the cage growled කූඩුවේ ඉන්න කොටියා growled ගැරෙව්වා කොහොමද at the visitors නරඹන්නන් දෙසට කොහොමද බයාක ලෙස අපගෙන අපුදී මොකද්ද fiercely fiercely Section number 8 පුතේ last one it traveled with in a AC bus AC bus එකේ අපි travel කරේ කොහොමද පුතේ comfortably සුව පහසු ලෙස comfortably comfortably ඔන්න එහෙනම් පුතේ adverb කියන lesson එක ඔන්න ඔය විදිහට අද දවසේ ඉවර වෙනවා right අපි කතා කරේ පුතේ adverb එකක් කියන්නේ පුතේ ක්‍රියා විශේෂණ පදයක් ඒ කියන්නේ ක්‍රියාපදයක් විස්තර කරන පදයක් හැම වෙලාවෙම පුතේ ඇඩ්වර්බ් එකක් අපි සෙන්ටෙන්ස් එකකට භාවිතා කරන්නේ after the verb ක්‍රියාපදයකට පසුව. වගේම තමයි පුතේ adjective එකක් අගට ly භාවිතා කරලා අපිට පුළුවන් පුතේ ඇඩ්වර්බ් එකක් හදාගන්න. හරි? අන්න ඒ ටික තමයි ඔයා මතක තියාගන්න ඕන. හරි. මම චෝටි lesson එකක් තියනවා පුතේ කාටත් අමාරු. මම ඒක සුට්ටක් නොවටද කියලා දෙනවා. එතනින් අපි class එක නතර කරනවා පුතේ. හරි. ලියාගන්න පුතේ topic එක article කාටත් අමාරුයි කාටත් තාම මේක තේරෙන්නේ නැහැ right article right
right දාගන්න පුතේ ඔබ article right article what is the meaning of article හරි ඔන්න මේ පුතේ article කියන english word එක ගත්තට පස්සේ පුතේ there are three meanings තේරුම් තුනක් තියෙනවා පුතේ right තේරුම් තුනක් තියෙනවා right අපි අර දවසක් කතා කරේ homonyms වගේ තේරුම් තුනක් තියෙනවා right එකක් තමයි පුතේ හිතන්නකෝ ඔයාලට හදිසියෙන් හරි සල්ලි හදිසියක් වෙලා අම්මගේ හරි තාත්තගේ හරි මාලයක් මුද්දක් වගේ දෙයක් ඔයා අරයි ඔයාගේ අම්මා හරි තාත්තා හරි බැංකුවට අරන් යන්න උගස් තියන්න උගස් තියන්න අරන් ගියාට පස්සේ පුතේ අන්නේ අරන් ගිහපු මාලෙට හරි දල්ලට හරි බ්‍රේස්ලට් එකට හරි රින් එකට හරි බැංකුවේ අය කියනවා පුතේ ආටිකල් එකක් කියලා රයිට් ගෙන උගස් බාණ්ඩෙට අපි කියනවා ආටිකල් එකක් කියලා හරිනේ ඔන්න එක මීනින් එක another meaning is අනෙත් මීනින් එක තමයි පුතේ අපි පත්තරයක් ගන්නකොත් පත්තරයක තියෙනවනේ පුතේ ගොඩක් ආටිකල්ස් නේ ඔයා ආටිකල් ඔයා මේ පේපර් ආටිකල් එක කියවද එමානෝ නේද මේ පේපර් ආටිකල් එක ඔයා කිව්වද මේ පේපර් ආටිකල් එක මාරි ඉන්ට්‍රස්ට් නේ අනේ එහෙම කියලා කියනවනේ එතකොට පුතේ another meaning is ආටිකල් එකක් කියන්නේ ලිපියකට ආටිකල් එකක් කියන්නේ ලිපියකට හරි දැන් ඔය දෙකම නෙමේ අද අපි ඉගෙන ගන්න මේ ආටිකල් කියලා කියන්නේ පුතේ අපි මේ ආටිකල් එකට කියනවා අපි ඉගෙන ගන්න ආටිකල් එකට කියනවා මේකට අව්‍ය පද අව්‍ය පද එහෙම කිව්වට තේරෙනවද නෑ එහෙම කිව්වට තේරෙන්නේ නෑ මම දන්නවා තේරෙන්නේ නෑ කියලා මේ කතා කරන්නේ මෙන්න මේ ආටිකල් එක ගැන අව්‍ය පද කියලා හරි ඒ කියන්නේ පුතේ මෙන්න මේක ඔයාලට හැම වෙලාවම ප්‍රශ්නයක් වෙන and the මෙන්න මේ and the මෙන්න මේවට තමයි පුතේ අපි කියන්නේ ඉංග්‍රීසි වල ආටිකල් එකක් කියලා. ඒ කියන්නේ අව්‍ය පද මේ. දැන් ඕන්න ප්‍රශ්නයක් නේ. සෙන්ටෙන්ස් එකක් ගත්තම මෙතෙන්ට දානවද and දානවද the දානවද? මෙතෙන්ට the දාන්න ඕනද නැද්ද? හරි ප්‍රශ්නනේ නේ. අනේ ප්‍රශ්නේ විසඳන්න හදන්න. right? එතකොට පුතේ ආටිකල් එකක් කියන්නේ and the කියන එක. හරිනේ? හරි. ඊට පස්සේ පුතේ ආටිකල් මෙන්න මේ ආටිකල් එක මගේ පුතේ there are two types ආකාර දෙකකට බෙදෙනවා right ආටිකල් එකක් කියුවේ මොකක්ද and the right මොනවද මේ ආටිකල් කියන්නේ ඉංග්‍රීසි එතකොට පුතේ මෙන්න මේ ආටිකල් එක there are two types ආකාර දෙකකට බෙදෙනවා එකක් තමයි පුතේ definite article අනිත් එක තමයි පුතේ indefinite article definite article එකක් කියලා කියන්නේ පුතේ definite කියන වචනේ තේරුම තමයි පුතේ නිශ්චිත article කියන්නේ අව්‍ය පද ඒක එහෙම අමාරු නම් ප්‍රකාශයෙන් ගන්න definite කියන්නේ නිශ්චිත indefinite කියන්නේ මගේ පුතේ අවිනිශ්චිත හරිනේ ඔන article කියන්නේ අව්‍ය පද වලට articles තුනක් තියෙනවා and the හරිනේ එතකොට there are two types ආකාර දෙකකට බෙදෙනවා article එකක් එකක් තමයි පුතේ definite article අනිත් එක තමයි indefinite article හරි ඒ කියන්නේ definite කියන්නේ පුතේ නිශ්චිත අව්‍ය පද indefinite article කියන්නේ අවිනිශ්චිත අව්‍ය පද එතකොට පුතේ definite article වලට මගේ පුතේ අයිති වෙන්නේ the කියන එක විතරයි indefinite article වලට අයිති වෙනවා පුතේ සහ and කියන එක definite article වලට අයිති වෙනවා පුතේ සහ and indefinite වෙනවා the කියන එක definite article වෙනවා හරි පුතේ මේක මේ විදිහට දාගන්නකෝ මේක මේ විදිහට දාගන්නකෝ
article. Right? අදින් පස්සේ ඔයාලට ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ. මෙතෙන්ට the දාන්න ඕනද නැද්ද? Right? මෙතෙන්ට a දානවද නැද්ද? ඔයගේ ප්‍රශ්න ගොඩක තමයි ආ ඉන්නේ. Right? ඒ ඔක්කොම ප්‍රශ්න ටික විසඳන්න හදන්න. හරි? Article කියන එක ගන්නවා. Articles කියන්නේ පුතේ a and the. ඊට පස්සේ article එක there are two types. ආකාර දෙකයි. එකක් තමයි පුතේ definite article. අනිත් එක තමයි පුතේ indefinite article. එතකොට definite article වලට මගේ පුතේ the කියන එක තමයි අපි use කරන්නේ. Indefinite article වලට a සහ and කියන එක අපි use කරනවා. Right? හරි. Right. හරි definite article, indefinite article. Right. Finish. Definite article, indefinite article. ඊට පස්සේ පුතේ ලියා ගන්න ටොපික් එක මගේ පුතේ ඉන්ඩෙෆිනිට් ආටිකල් කියලා. ඉන්ඩෙෆිනිට් ආටිකල්. ඉන්ඩෙෆිනිට් ආටිකල්. ඉන්ඩෙෆිනිට් ආටිකල්. Right? ඉන්ඩෙෆිනිට් ආටිකල්. ඉන්ඩෙෆිනිට් ආටිකල්. Right? ඉන්ඩෙෆිනිට් ආටිකල්. Then indefinite article වලට අයිති වෙනවා පුතේ a සහ an කියන එක. A සහ an කියන එක. Indefinite article. Then indefinite article එකක් කියලා කියන්නේ පුතේ අවිනිශ්චිත අව්‍ය පද. අවිනිශ්චිත. දැන් මම මෙන්න මෙහෙම එකක් කියනවා. හරි? මම කියනවා මට කාර් එකක් තියෙනවා. මට කාර් එකක් තියෙනවා. කාර් එකක් තියෙනවා. හරි මට කාර් එකක් තියෙනවා. දැන් ඔයා මම මේ කිව්ව පළියට මේක විශ්වාස කරනවද? මේ කිව්ව කතාව පුතේ නිශ්චිතයිද අවිනිශ්චිතයිද? මම කියනවා මට කාර් එකක් තියෙනවා. ඔයා මගේ කාර් එක දැකලා තියෙනවද පුතේ? නෑ. මගේ කාර් එකේ පාට මොන පාටද? දන්නේ නැහැ. රයිට්? මගේ කාර් එක කොහෙද තියෙන්නේ? දන්නේ නැහැ. මගේ කාර් එකේ වර්ගය මොකක්ද පුතේ? දන්නේ නැහැ. මගේ කාර් එකේ මිල කීයද? දන්නේ නැහැ. එතකොට එයා මුකුත් දන්නේ නැහැ. එතකොට මම කියනවා මට කාර් එකක් තියෙනවා කියලා. මට තියෙනවා කාර් එකක්. එතකොට මේ කතාව පුතේ නිශ්චිතයිද අවිනිශ්චිතයිද? මේ කතාව අවිනිශ්චිතයි. අනිත් එක තමයි පුතේ ආටිකල් එකක් අපි හැම වෙලාවෙම යූස් කරන්නේ in front of the noun නාම පදයකට කලින්. අයිසරක් කියන්නම් පුතේ හැම වෙලාවෙම අපි ආටිකල් එක definite or indefinite වේවා හැම වෙලාවෙම අපි definite හෝ indefinite ආටිකල් එකක් අපි යූස් කරන්නේ පුතේ in front of the noun නාම පදයක් ඉස්සරහ විතරමයි. නාම පදයකට විතරමයි අපි ආටිකල් එකක් භාවිතා කරන්නේ. එතකොට බලන්නකෝ පුතේ මට කාර් එකක් තියෙනවනේ. එතකොට පුතේ මෙතන තියෙන නවුන් එක මොකක්ද? කාර් එකක්. කාර් එකනේ. කාර් එක. එහෙනම් කාර් කියන එක තමයි නවුන් එක. රයිට්? එතකොට පුතේ මෙන්න මේ කාර් එක ගැනනේ මං කතා කරන්නේ. එතකොට මෙතන කියනවා පුතේ මේ කාර් එක ඔයා දන්නවද දැන් නැද්ද? මං කියනවා මට කාර් එකක් තියෙනවා. මේ කියන කතාව ඔයාට විශ්වාසයිද නැද්ද? නිශ්චිතයිද අවිනිශ්චිතයිද? අවිනිශ්චිතයි. සර් කිව්වා සර්ට කාර් එකක් තියෙනවා කියලා. උඩ කවදාවත් දැකපු නැති දෙයක් අවිනිශ්චිතයි. ඒ වගේම තමයි මෙතන කියන්නේ කාර් එකක් කියලා. හැම වෙලාවම පුතේ සිංහලෙන් අල්කයන්නක් කියවෙනව නම් මගේ පුතේ එහෙනම් ඒක සමාන වෙනවා ඉංග්‍රීසි වල ඒට හෝ and කියන එක ඒට හෝ and කියන එකට. එතකොට පුතේ මං and කියන එක කතා කරන්න. එතකොට පුතේ මේ කතාව අවිනිශ්චිත නිසා කාර් එකක් කියවපු නිසා අල්කයන්නක් කියපු නිසා අපි මෙතෙන්ට a කියන එක දා. ඔන්න තව එකක් නම්කෝ මගේ ළඟ පෑනක් තියෙනවා. මගේ ළඟ පෑනක් දැන් මගේ ළඟ පෑන දෙකක් තියෙනවා හරි. මගේ ළඟ පෑනක් දැන් ඔයා කල්පනා කරනවා සර් මේක මොන පෑනගෙනද කළු පෑනගෙනද නිල් පෑනගෙනද රයිට්
වයිබෝඩ් පෑනගෙනද නිකම් පෑනගෙනද කියලා අන්න අර්ථය. එහෙනම් පුතේ පෑන ඕපෙන්. ඕපෙන්. හරි. මගේ ළඟ පොතක් තියෙනවා. පොතක්. පොතක්. පොතක් නම් පුතේ බුක්. පොතක් නම් බුක්. ගෙයක් නම් හවුස්. හවුස්. පාරක් නම් a rod. මනුස්සෙක් a man. right. එනම් පුතේ අපි භාවිත කරන්නේ සහ and භාවිත කරන්නේ මොකද indefinite article එකක්. ඒ කියන්නේ අවිනිශ්චිත දෙයක් ගැන සඳහනක් කිරීමට. හරිනේ? හරි. දැන් ඔන්න විතරයිනේ දැන් මේ. දැන් and භාවිත කරන්නේ මොන වගේ තැන්වලදීද? මම චොට්ටක් කියාගෙන යන්න. right? and භාවිත කරන්නේ and භාවිත කරන්නේ මොන වගේ තැන්වලදී? සහ and කියන එක දෙකම සමානයි. පුතේ අර කියපු කතාවම තමයි තියෙන්නේ. අල් කයන්නක් කියවන තැන්වලට දානෝ and එකක් දානවා. හැබැයි and එක දානකොට පොඩි විශේෂත්වයක් තියෙනවා. and එක දානකොට පොඩි විශේෂත්වයක් තියෙනවා. ඔයාලා දන්නවද මගේ පුතේ ඉංග්‍රීසි වල තියෙන vowels. vowels letter. vowel letters. vowel letters. හරි. vowel කියන්නේ මොනවද? ස්වරනේ. මොනවද vowel letters? A E I O U. A E I O U. හරි. ඊට පස්සේ ඉංග්‍රීසි වල මගේ පුතේ තව තියෙන vowel sounds කියලා જાතියක්. vowel sounds. vowel sounds කියලා જાතියක්. මොනවද vowel sounds කියලා කියන්නේ? vowel sounds දන්නවද? මොනවද? A A E E I I O O E E මෙන්න මේවට අපි කියනවා පුතේ ඉංග්‍රීසි වල vowel sounds pronounce කරන්න. නේද? A A E E I I O O E E again A A E E ee o o e e මේවට අපි කියනවා vowel sounds. එතකොට පුතේ අපි n කියන indefinite article එක භාවිත කරන්නේ අවිනිශ්චිත noun එකක් මේ vowel sound එකක් එක්ක පටන් ගන්නවා. vowel sound එකක් එක්ක පටන් ගන්නවා. දැන් මෙහෙම බලමුකෝ. car car කා කියලානේ පටන් ගන්නෙ. ප්‍රොනන්ස් වෙන්නේ කා කියලා. බලන්න කා කියලා සවුන්ඩ් එකක් තියෙනවද කියලා? නෑ. මට කියනවනේ කාර් එකක් කියලා. කා කියලා සවුන්ඩ් එකක් නෑ. ඒ නිසා අපි කියනවා මේකට කාර් එකක් කියලා. දැන් මට කියන්න ඕන ඇපල් ගෙඩියක්. ඇපල් ගෙඩියක්. ඇපල්. ඇපල්. ඈ. ඈ. අන්න ඈ තියෙනවා පුතේ. එහෙනම් apple ගෙඩියක් කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ පුතේ an apple. an apple. an apple. right? තව එකක් අපි ගමු. අවංක මිනිස්සයා. අවංක කියන්නේ අපි honest නේ පුතේ. අවංක මිනිස්සයා. honest man. අවංක මිනිස්සයා. මට කියන්න ඕන පුතේ අවංක මිනිස්සෙක්. අවංක මනුස්සයෙක්. දාන්නේ අවංක. අවංක කියනකොට man. ඕ ඕ ඕ ඕ. කොහොමද? an honest man. an honest man. දැන් තේරුණාද? එතකොට සහ an කියන indefinite article එක භාවිත කරන්න පුතේ අප මොන වගේ තැන්වලදීද යම් කිසි දෙයක් එකක් කියලා කියන්න. right? an කියන එක සමානයි පුතේ සිංහල වලින් අල් කයන්න කියන එක. එකක් කියලා කියන්න. ඒ වගේම තමයි අවිනිශ්චිත දෙයක් ගැන කතා කිරීමේදී අපි සහ an කියන එක වාද. එතනත් an කියන එක අපි භාවිතා කරන්නේ පුතේ vowel
sound එකකින් පටන් ගන්න word එකක් නම් ඒක අපිට indefinite කියලා කියනවා නම් එකක් කියලා කියන්න ඕන නම් අපි ඒක ඉස්සරහට and කියන එක use කරනවා. You got it. හරි මෙන්න මේ මෙලිය ගන්න පුතේ star mark එකක් දාලා indefinite article එකක් කියනු indefinite article එකක් කියනු indefinite article එකක් කියනු අවිනිශ්චිත අව්‍ය පදයකි අවිනිශ්චිත අව්‍ය පදයකි indefinite article එකක් කියනු අවිනිශ්චිත අව්‍ය පදයකි indefinite article එකක් භාවිතා කරන්නේ indefinite article එකක් භාවිතා කරන්නේ indefinite article එකක් භාවිතා කරන්නේ ඕනෑම noun එකක් ඕනෑම noun එකක් ඕනෑම noun එකක් එකක් යයි කීමටයි එකක් යයි කීමටයි එකක් යයි කීමටයි එකක් යයි කීමටයි හරිනු පොදේ හරි ඔන එකක් කියලා කියන්න a car car එකක් an apple apple ගෙඩියක් an honest man අවංක මිනිස්සෙක් එහෙනම් පොදේ මේ ටික දාගන්න vowels එකක් සහ vowel sound එකක් කියන එක දැන් vowels letters දන්නවා මේ vowel sound එක එතකොට an කියන එකක් භාවිතා කරනවා පොදේ මම එක ලොකු නෝට් එකක් දෙන්නේ පවර් සවුන්ඩ් එකකින් පටන් ගන්න නවුන් එකක් නම් අපි an කියන එක භාවිතා කරනවා ගොඩක් අය පටලන් ඉන්නවා පුතේ an කියන එක යූස් කරන්නේ අපි vowel letter එකක් ඉස්සරහ කියලා vowel letter එකක් ඉස්සරහ නෙමෙයි හොඳට මතක තියාගන්න vowel sound එකක් ඉස්සරහ ගොඩක් අය පටලන් ඉන්නවා හරි දැන් apple කියනකොට an apple අපි පොඩි කාලේ ඉඳන් කටපාඩම් කරන් ඉන්නේ ඒකනේ an apple apple නම් orange නම් an orange එතකොට හිතන්නේ දැන් ඕ කියන්නේ vowel එකක් a කියන්නේ vowel එකක් ගොඩක් අය දැනගෙන ඉන්නේ මොකද්ද vowel ලකුරකින් පටන් ගන්න ඕන නම් යන්න කවදාවත් එහෙම වෙන්නේ නැහැ පුතේ vowel sound එකකින් පටන් ගන්න noun එකක් ඉස්සරහට ගයි පුතේ an කියන එක භාවිතා කරා හරිනේ එතකොට මොන vowel sound a a e e i o o e e හරිනේ හරි vowel letters නම් ආ දන්නවා vowel sound එක ඔන මේ චුට්ටෙන් ඉවරයි right ඊට පස්සේ දාගන්න definite article definite article right definite article definite article definite article definite article definite article වලට අපි ගන්න පුතේ the කියන එක තමයි right definite article වලට අපි ගන්නවා පුතේ the කියන එක right definite article වලට අපි ගන්නවා the කියන එක definite article එකක් කියන්නේ නිශ්චිත අව්‍ය පදයක් අපි the කියන එක භාවිතා කරද්දි the කියන එකත් පුතේ noun එකක් ඉස්සරහට තමයි භාවිතා කරන්නේ හැම වෙලාවෙම noun එකක් ඉස්සරහට definite article එකක් මගේ පුතේ භාවිතා කරන්නේ අවිනිශ්චිත දෙයක් නිශ්චිත කරා අවිනිශ්චිත දෙයක් නිශ්චිත කරා දැන් මෙහෙම කියනවා මට කාර් එකක් තියෙනවා right හරි ඉස්සෙල්ලා කිව්වනේ මට කාර් එකක් තියෙනවා right මම කියනවා මට කාර් එකක් තියෙනවා I have කාර් එකක් I have a car right අන්න I have a car ඊට පස්සේ මම කියනවා කාර් එක රතු පාටයි කාර් එක රතු පාටයි හරි ඔන්න බලන්නකෝ මේක හරිම සරල විදිහට මම මේ ඔයාලට කියලා දෙන්නේ මට කාර් එකක් තියෙනවා මට කාර් එකක් තියෙනවා කිව්ව ගමන් ඔයාට අවිනිශ්චිතයි නේ වැඩේ අනේ සරට කාර් එකක් තියෙනවද දන්නේ නැහැ ඇත්තද දන්නේ නැහැ මොන පාටද දන්නේ නැහැ මොන වර්ගයද දන්නේ නැහැ කියලා කියනවා දැන් කාර් එකක් කියනකොට ඊට පස්සේ මං කියනවා පොදේ කාර් එක රතු පාටයි
ඒ කියන්නේ පුතේ මේ අවිනිශ්චිතව මං කියපු දේ ඔයාට කතාව කියලානේ ඊට පස්සේ ඒක මං නිශ්චිත කරනවා නිශ්චිත කරන්නේ කොහමද කාර් එක රතු පාටයි ආ එහෙනම් හරි එහෙනම් කාර් එක රතු පාටයි එහෙනම් කාර් එක දැන් මේ අවිනිශ්චිත දේ පුතේ නිශ්චිත වෙලා මට කාර් එකක් තියෙනවා අවිනිශ්චිතයි ඊට පස්සේ මං කියනවා කාර් එක රතු පාටයි එහෙනම් කාර් එක කියලා කොට අපි කියනවා the car කියලා the car is red අන්න පුතේ දැන් the දාපු නිසා මේක නිශ්චිත වුණා එහෙනම් මේ නාම පදේ නිශ්චිත නාම පදයක් වෙනවා definite article එකක් දාපු නිසා එහෙනම් කාර් එක රතු පාටයි right දැන් මෙහෙම කියනවා මහවැලි ගඟ ලංකාවේ තියෙන දිගම ගඟයි මහවැලි ගඟ ලංකාවේ තියෙන දිගම ගඟයි right එතකොට මහවැලි ගඟ කිව්වට පස්සේ පුතේ ලංකාවටම තියෙන්නේ ගොඩක් තියනවද මහවැලි එකයිනේ තියෙන්නේ right එහෙනම් ඒක නිශ්චිතයිද අවිනිශ්චිතයිද මහවැලි කියනකොට නිශ්චිතයිනේ එහෙනම් පුතේ නිශ්චිත නම් ලංකාවටම තියෙන්නේ එකක් නම් අපි ඒ නවුන් එක ඉස්සරහට ද කියන එක දාන්න ද මහා වැලි ද මහා වැලි රිවර් ඒ කියන්නේ පුතේ ලංකාවටම නැත්තම් ලෝකෙටම එකක් තියෙනවා නම් ඒකයි වෙනස් වෙන්නේ නැත්තම් එච්චරම නම් තියෙන්නේ ඒක අපි නිශ්චිත කරන්න දදා දැන් ඉර ගන්නකෝ සන් ලෝකෙම තියෙන එකයිනේ පුතේ ලෝකෙටම එකයිනේ තියෙන්නේ නේ right එතකොට මේක නිශ්චිතයිද අවිනිශ්චිතයිද නිශ්චිතයිනේ ඒක නිසා පුතේ අපි මේකට ද දානවා අය තව ඉරවල් නැ එකයි තියෙන ද සන් ද සන් කියුවට පස්සේ අපි දන්නවා මේ අපිට පායිනේ ඉර මේ හැමදාම right හන්ද හන්ද පුතේ නිශ්චිතයිද අවිනිශ්චිතයිද එකම හඳක් නේද හැමදාම පායන්නේ එහෙනම් ඒක නිශ්චිතයි එහෙනම් අපි දානවා निश्चितिता දැන් තේරෙනවද පුතේ එතකොට අපි සාමාන්‍ය මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඉස්සරහට දානවා මට গিටාර් එක දෙන්න me the guitar මට ඔයාගේ පෑන දෙන්න right ඔයාගේ ඕනේ මට පෑන දෙන්න give me the pen right දැන් මං ඉල්ලනවා මට පෑන දෙන්න කියලා ඉල්ලනකොට ඔයා දන්නව මේ මගෙන් ගත්ත පෑන තමයි මේ ඉල්ලන්නේ නැත්තම් මගේ ළඟ තියෙන පෑන තමයි මේ ඉල්ලන්නේ ඒ කියන්නේ මේ නිශ්චිත දෙයක්ද අවිනිශ්චිත දෙයක්ද මං ඉල්ලන්නේ ඒක නිශ්චිත අවිනිශ්චිත කියන්නේ මම නැති දෙයක්ද දන්න දෙයක්ද ඉල්ලන්නේ දන්න දෙයක් නේ මගේ පුතේ ඉල්ලන්නේ එහෙනම් ඒක නිශ්චිතයි අන්නේ නිශ්චිත නිසා give me the pen මට පෑන දෙන්න එහේ පුතේ ද කියන ආටිකල් එක කියන්නේ නිශ්චිතයි ඒ කියන්නේ නිශ්චිත දෙයක් පිළිබඳව දන්න දෙයක් පිළිබඳව දන්න නාම පදයක් ඉස්සරහා අපි ද කියන එක භාවිත කරනවා ද දැම්ම ගමන් මේ නවුන් එක දන්න හඳුනන දෙයක් බවට පත් වෙනවා right දන්න හඳුනන දෙයක් ඉස්සරහා ඒක නිශ්චිත කිරීම සඳහා තමයි ද කියන එක භාවිත කරන්නේ හරි චුට්ටක් ලියාගෙන මේ ටික දාගන්න එහෙදි හරි definite article එකක් යනු definite article එකක් යනු definite article එකක් යනු definite article එකක් යනු නිශ්චිත අව්‍ය පදයකි නිශ්චිත අව්‍ය පදයකි ද භාවිතා කරන්නේ ද භාවිතා කරන්නේ ද භාවිතා කරන්නේ
අවිනිශ්චිත නාම පදය නිශ්චිතයි. හරි. අවිනිශ්චිත දෙයක් නිශ්චිත කිරීමටයි. හරි. ඔන්න එක්සැම්පල් එක දාගන්නකෝ. හරි. The Mahaveli River, the sun, the moon, the Lankadipa. හරි මගේ පොතේ ඔන්න එහෙනම් අකුර ඉංග්‍රීෂ් ග්‍රේඩ් 9 ඉංග්‍රීෂ් ක්ලාස් එකේ 3rd day එක 3 වෙනි දවසේ මෙන්න මේ විදිහට අවසන් වෙනවා පොතේ. අද අපි කතා කරා ඇඩ්වර්බ් කියන ලෙසන් එක. ඒක තමයි අපි මේන් ලෙසන් එක උනේ. ඊට පස්සේ අමතරව ගොඩක් අය ඉල්ලලා තිබ්බ මේ a and the පැටලෙනවා සර් මොකද්ද මේක කියලා. ඉතින් ඒක නිසා තමයි මේ ආටිකල් කියන ලෙසන් එක මම බ්‍රීෆ්ලි කතා කරේ. හරි කෙටියෙන්. රයිට් අපි ඉස්සරහට පේපර්ස් කරනකොට අහුවේ. එතකොට මම තව ටිකක් මේක කියලා දෙන්නම් කොහමද තව ටිකක් විස්තර කරලා කතා කරමු ඒ වෙනකොට. හරි පුතේ එහෙනම් ඔන්න අද අපේ 3rd day එක අවසන් වෙන දවසේ next week ඊළඟ සතියේ අපි අලුත් ටියුට් එකක් එක්ක හම්බ වෙනවා. කාටත් මම next week වෙනකොට ටියුට් එක දාන්නා. ටියුට් එක ෆොටෝ කොපි කරගන්න. ෆොටෝ කොපි කරගෙන ළඟ තියාගෙන class එකට එන්න. next week class එක පුතේ පටන් ගන්න අපි 6:30. 6:30. 6:30 8:30. You got it. Ternani? Hari Hanan? Card up goodbye. Good night. Next week, 6:30 meet them. Bye. Right, okay. Goodbye. Good night.